හැමදාම තාරුණය තියෙනව ඔවුන්ට සිහිනති බෙනවා. ඔවුන්ගේේක්ෂාවන් පරක් තෙරක් නැති අපේක්ෂාවන්. එවක් කියෙන් කියද ඉස්ෂ්ට සිද්ධ වෙන්නේ. ලංකාවේ අධ්‍යාපනය ගැන අධ්‍යාපන ක්‍රමවේදය ගැන කතාකරොත් ඒ සම්බන්ධින් තියෙෙ මට දඩි විවේචනයක්. පිටිසර ගමක ඉපදුනමා අද මේ තත්වයට ඇවිල්ල තියෙන්නේ නිදහස් අධ්‍යාපනයේ නිසාඟ සහ සාර්ථක ප්‍රතිපඵලයක් හැරරිට කියලා. එහෙම නං ඇයි විව්‍යච්චනයක්. මගේ ප්‍රශ්නය ඇයි මම විතරක්. ඇයි මං වගේ කිහිප දෙනෙක් විතරක්. මාත් එක්ක සමකාලීනව පාසැල්ගිය බොහෝ දෙනෙක් තාමත් ගමේ වතුපිටියල වැඩ කරනවා කුඹරු කොටනවා. හිීහාන ඔවුන්ගේ සිහින කාලේ වැලි තලාවල ගලිල් රගිහින්. දැනුම හැකියාව සහ රැකියාව අතර තියෙන සම්බන්ධයකුමක්ද මගේ යෝජනාව දැනුම හැකියාව නැති කරනවා හැබැයිඒ සැකියාව පුද්ගලකොට පුළුවන්වෙෙන් ඕන සුවිශේෂී හැකියාවක් බවට පත්කරගන්න ඒත් ඔබට පුුරු අධ්‍යාපන සහතිකයක් රැගෙන ඔබේ රැකියාවටයන්ටයි එනිසා ඔබ ඉදිරියේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා පිළිගත් අධ්‍යාපන සහතිකයක් නැතිව ෘත්ති අධ්‍යාපනය එමනම් වෝකශනal කශන් කියන විකල්ප ක්‍රමවේදයකින් ඔබට ජීවිතය සාර්ථක කර ගත හැකි රැකියාවක් ලැබේ විද කියලා. වනගතව ගල්ගෝහාාවල දඩයම් කරමින් ජීකා ගත කරපු අපේ මුතුන් මිත්තන් ගැන මදකට අපේ අවධානය යොමු කොරම්. උන් දැනගන්න ඕන කැලෑව පිළිබඳ. ඔ දනගන්න ඕන වනසතුන්සාහ උන්ගේ චර්යාව පිළිබඳව. උන් දැනගන්න ඕන කාලගුණේ සහ දේශගුණනය පිළිබඳ ඔුන් දැනගන්න ඕන ගෙදරෙන්න්න පාර හොයාගන්න ඔවුන්ට දිවීමේ හැකියාව තියෙන්න්න ඕන. ඔවුන්ට තියෙන් ඕන මනා වූ පරිකල්පන ශක්තියක්. ඒවිතරක් නෙවෙ ඔවුට තියෙන් ඕන අතිශයෙන්මු කැපවූ ඉලක්යක් හබා යන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තනිවම සතුන් දඩයන් කරන්නට බැහැ. කණ්ඩායම අතර සතුනට නොදැනී අදහස් සුවවාර්කර ගැනීමේ මනා වූ සංවේද ක්‍රමයයක්වූන් සතු තිබෙන් රුවු. මේ සියල්ලම උන් ප්‍රගුණ කලාා ඔවුන් ඊළඟ පරම්පරාවටත් ඒවා නබා දුන්නා. සෑම අති සාර්ථක දඩයමක්ම තමන්ගේ වර්ගයාගේ පැවැත්ම තහවුරු කලා එහෙම නොවුනනං අද අපි මේ සමාජයේ ජීවත්වෙන් විදිහක් නෑ අද වෙනකොට දැනුම හැකියාව අභිබවා ගොසින් හැකියාව වැඩිදුන්නු නොකෙරෙන දැනුම සමාජයට ලොකු සේවයක් කරන්නේ නෑකනෙ එකයි මගේ අදහස අපි ෘති අධ්‍යාපනය තුළින් උත්සාහ කරන්නේ දැනුමසා හැකියාව යන මේ සංකල්ප දෙකම ප්‍රගුණ කිරීමයි. හවඩ් විශ්ව විද්‍යාලයේ කුප්‍රකට ආර්ථික විද්‍යාඥකයනු වන මහාචරය රිිකාර්දෝ හෞස්මන් අලුත් සංකල්පයක් ලෝකන දුරුපත් කරනවා නෝහවු කියලා. අපේ මාතෘකාවට වඩාත් කිටතුයි. මට අත්‍රම අවස්ථාවක් ලැබුණ මෙතුමා සම ඉතාමත් කිට්ුවෙන් වැඩ කරන්න. ඔහු කියනවා ආර්ථිකයක් වර්ධනෙන් නම්. ම නිෂ්පාදන ලැස්තුුවට එමනත්තම් පෝට් ෆෝලියෝට නව්‍ය බාණ්ඩ සා සේවවානෙක් කළ ගතුයි කියලා රිකාර්්ව හුස්මන් ලෝකට රිපත් කරනවා. ඕකන නව්‍ය බාණ්ඩහා සේවාවන් නිෂ්පාදනය කිරීමට නම් අවශ්‍ය වන ප්‍රධානතම සාධකයේ තමයි නෝහ නොලේ නෙවේ. හැකයා විතරක් නෙවෙයි මේ දෙක එකතු විච්චි දෙයක්. දැනුම හැකයා බවට පත් කරගන්නේ කොහොමද. භාවිතාාවතුලින්. දැනුම ඔප මට්ටන් වෙන භාවිතා කරන තරමට. ඔප්නැන් වූ දැනුම පරිකල්පන ශක්තියත් එක එකතුූ නෝතින් අන්න එතන ඇතිවෙනවා අන්‍ය වූ සුවිශේෂී හැකියාව. ඔබ නිවැරදි බුද්‍යධාවෘතිය අධ්‍යාපනයට බිය නොවන්න. පිවිසෙන්නට ඔබ සතු දැනුම භාවිතා තුළින් පණපොවා හැකියාවෙන් සපිරි ශිල්පියෙක් ශිල්පිණයක් වන්න. නිවැරදි ආකල්පසා වටිනාකම්ද එකතු කරගෙන ඔබ සුවිශේෂී ශිල්පියෙක් ශිල්පිියක් වන්න එදා මට වගේම අද ඔබ සියලු දෙනාටමත් හෙටත් හෙටදින සුබ පලගෙන දෙනු ඇතයි මගේ විශ්වාසයි